ක්‍රීඩා පිටියේ අපේ වසා ඇති ඔපය ඉවත් කොට සත්‍ය දකිමු අයිබෝ මම වලිවිහිරි අද මං ආවේ ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයාගේ වැඩ කිඩ ටික එලි කරන්න මොකද එතුමා ක්‍රීඩා ඇමතිවරයා ලංකාවේ නැති මොහොතක මාධ්‍යවේදීන් ගිනැල්ලා ප්‍රගති සමාලෝචනය කියලා මාධ්‍ය සාකච්ඡාවක් කළා මේ මාධ්‍ය සාකච්ඡාවේ සම්පූර්ණම එයා ප්‍රකාශ කළේම සැතප පහකටවත් වැඩක් නැති ටිකක් බොරු වැඩ මිසක් හරි වැඩ නැති වැඩ බැරි ක්‍රීඩා සභාවේ සභාපතිවරයාගේ මේ ප්‍රගති සමාලෝචනයෙන් සිද්ධ වෙලා තියෙන අගතිය මම කියලා දෙන්නම් දැන් එතුමාගේ මේ ප්‍රගති සමාලෝචනයේ තියෙන තවත් එකක් තමයි ක්‍රීඩා සම්මේලන වල සංගම් වල නිලධාරීන් කැඳවලා ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා ඉදිරි සංවර්ධන සැලසුම් සාකච්ඡා හැදුවලු දැන් එතුමා දන්නවද නැහැ මේ ක්‍රීඩා සම්මේලන කීයක් මේක ඇතුලේ තියනවද නීති විරෝධී වංචාවෙන් පත්වෙච්ච ඒ හැම එකකටම විරුද්ධව ඒ වංචනිකයන්ට එරෙහිව ජාතික ක්‍රීඩා සමයට කොයිතරම් විරෝධතාලික බාර දීලා තියනවද ඒකකටවත් අද වෙනකම් ওই ජාතික ක්‍රීඩා සමයෙන් පිළිතුරු දෙලා නැහැ දැන් කැරන් සම්මේලනයක් කියලා එකක් තියෙනවානේ ඒකේ ඉන්න සභාපති ලේකම්ලා වංචාවක්නේ නීති විරෝධී ඉන්න තහනම් නීතියම තහනම් කරලා තියෙනවා ඒගොල්ලන්ට ඉන්න ඒගොල්ලෝ ඉන්නවා මේ ඒ ගැන පැමිණිලි කරාම ලිඛිතව බාර දුන්නම අද වෙනකම් විභාග නැහැ මේව ප්‍රගති සමාලෝචනයක්ද මේ එක කැරම් විතරක් නෙමෙයි එතකොට මේ මල්ලෝපුර එතු මේ වගේ කබඩි කොයි තරම් ක්‍රීඩා සම මේවා තියෙනවද වංචනික විදිහටපත් වෙච්ච ඒ කොයි තරම් පැමිණිලි කරලා තියෙනවද ඒකක්වත් අහලා තියෙනවද මේ පහුගිය දවස්වල තේරෙනවානේ කනිෂ්ඨ නෙට්බෝල් තරගාවලියට කණ්ඩායම තෝරනකොට වෙච්ච දේ දන්නවනේ නෙට්බෝල් සංගමේ සභාපතිනිය හොඳ තේරීම් කමිටුවක් පත් කළා පාසල් තරගාව ළමයි යන එකක් පාසල් සංගමේ නිලධාරීන් දාලා මේ තේරීම් කමිටුවක් පත් කළා දැන් මේකට ඉඩ දුන්නද නෑ පරණ තේරීම්පටුම හොඳයි කියලා දුන්නා ජාතික තේරීම් කමිටුවට ජාතික මට්ටමේ ක්‍රීඩකයන් තෝරන තේරීම් කමිටුවට පුළුවන් ද පාසල් මට්ටමේ තෝරන්න අඩු ගානේ ඒ තේරීම් කටුවේ නෝනලා පාසල් තරගාවලිය බලන්නවා කියලා තියෙනවා ඔය තෝරලා දුන්නේ හොඳ ටීම් එකක් දැන් ඒගොල්ලෝ හොඳ තේරීම් කමිටුවක් තෝරලා දැම්මානේ පරණ තේරීම් කමිටුවම දැන් තේරීම් ලස්සන ටීම් එකක් තෝරලා දුන්නා ජීවිතේ ලහපු නැති නම්බුනාමත් තරම් ලංකාවට ආවේ ඒ ටීම් එක හරිද ඔය ජාතික ක්‍රීඩා සභාවේ ප්‍රගති සමාලෝචනය ගැන මට කියන්න තියෙන එක දෙයක් තව තමන්ට හිතුමතයට වැඩ කරන්න උද්දච්චකම පිරිච්ච වෛරී සාගත සිටුවිලි තියෙන සභාපතිවරයෙක් තමයි ජාතික තේරීම් කමිටුවේ ඉන්නේ ඒ ගැන පැහැදිලිව මට කියන්න පුළුවන් ඊළඟට කියනවා ජාතික ක්‍රීඩා සභාව සාකච්ඡා වාර 32ක් පැවැත්වුවලු 32 නෙමෙයි 132ක් පැවැත්වුවත් ඇති වැඩක් තියෙනවද වැඩකට ඇති වැඩක් කරන්නේ නැතුව පුටුවත් කර කර උඩ තට්ටුවට වෙලා පිටතනිය බලන් දිහා බලන් හිටියට හරියන්නේ නැහැ ඔය වහල යටම තමයි අපචාර සිද්ධ වෙන්නේ අගතිය සිද්ධ වෙන්නේ මම මේ කරන්නේ එයාගේ ප්‍රගති සමාලෝචනය අගතිය කරන්න අගති සමාලෝචනය කරන එකයි ඒකින්ද ඔය මිකම් වෙලුවට කාමර රත් කරලා පුටු රත් කර කර ඉඳලා වැඩක් නැහැ අහිංසක ක්‍රීඩා සමාජවලට අහිංසක ක්‍රීඩකයින්ට ඔක්කොටම විනාශෙන්නේ පේනවනේ කොරියාවේ ගිහිල්ලා වෙච්චදේ අමන්ට බැරි නම් අයින් වෙන්න ඕනේ ඔය ක්‍රීඩා සභාවේ සභාපතිවරයාගේ තියෙන්නේ එකයි ක්‍රිකට් හොඳයි ගැහුව සෙල්ලම් කරන කාලේ හැබැයි එතනින් එහාට නම් තපහක වැඩක් නැහැ ඒකාධිපති ගති තියෙන්නේ අධික කේන්තියා පුද්ගලයේ හයිද හිතුමතේට වැඩ කරන්නේ හිතුවක්කාරයි මේ චරිතවලට බෑ අන්තිමට වෙන්නේ ක්‍රීඩා ඇමතිතුමාත් නැති වෙන එක තමයි මේවා කර මේ එයාගේ උපදෙස් ඇහුවොත් හොඳ මැචුවර්ඩ් අය දාන්න ඕනේ මේ ක්‍රීඩා සභාවලට මේ වගේ මිනිස්සු ගාව වැඩක් නැහැ එයා නිසා නැති වෙච්ච ක්‍රීඩකයෝ ගැන අහන්න ඕන නම් මගෙන් අහන්න එපා සාන්ත සෙබස්තියන් ඉදුවාලේ හිටිය හොඳ ක්‍රිකට් ක්‍රීඩකෙක් වමතින් පාදංග පන්දිය නිමේෂ් පෙරේරා කියලා අන්න එයාගෙන් අහන්න පුළුවන් නවීද් නවාස්ගෙන් අහන්න පුළුවන් ඉන්දිකද සේරම්ගෙන් අහන්න පුළුවන් එයාගේ සෙල්ලම් මගෙන් අහලා වැඩක් නැහැ ඒවා ඒ නිසා බැරි දේවල් නොකර අයින් වෙලා ඉතනම් ඔයිට වඩා හොඳයි මාධ්‍යවේදියන්ට අනුග්‍රහය දක්වනවලු ක්‍රිකට් බෝඩ් එක මාධ්‍යවේදියන්ට අනුග්‍රහය දක්වන ක්‍රිකට් බෝඩ් එක විතරක් නෙමෙයි අපි දන්න තරම මල්ල ක්‍රීඩා සංගමයත් අනුග්‍රහය දක්වලා තියෙනවා ඔලිම්පික් කමිටුවත් අනුග්‍රහය දක්වලා තියෙනවා ක්‍රීඩා මාධ්‍යස්ථානත් අනුග්‍රහය දක්වලා තියෙනවා අනුග්‍රහ දක්වලා වැරදි කියන්නේ අනුග්‍රහ දක්වලා අනුග්‍රහය අරගත්තාට පස්සේ ඒගොල්ලෝ වැරදි පේන්නේ නැහැ. එයාට පේන ඔයාගේ එයාගේ ඇස්වලින් නෙමෙයි අපි බලන්නේ.
අපේ ඇසලින් පේන දේ අපි ලියන්න ඕනේ. එයාට ඕන දේ ලියන්න නම් අපි මේ මොකටද වෙනම ඉන්නේ අපේ නම් වලින්. අපි ඉන්නවනේ ඔය උද්දච්ච නමෙන්ම. අපිට අපි දකින දේ අපි ලියන්න ඕනේ. ඒ නිසා ඕක ප්‍රගති සමාලෝචනයක් නෙමෙයි. ඕක අගති සමාලෝචනයක්. ඒ නිසා ඔය විහිළු නවත්තන්න. මොකද දැන් හොඳ ක්‍රීඩා අධ්‍යක්ෂක ජෙනරාල් වලින් ඇවිල්ලා තිනවා. ඒතුමර මතක් කරන්න ඕනේ. මේ 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 කියන ටික හොඳට හිතර ගන්න. අරන් සුද්ධ කරන්න ඕන තැන මුල ඉඳන්ම සුද්ධ කළා දාන්න. අදට මේ ඇතිනේ. එහෙනම් ඉතින් ආයි බොවන්.